ආයුබෝවන් අදත් ඔයාලම සාදරෙන් පිළිගන්නවා මගේ රේණු ෆැෂන් ඩිසයින් YouTube channel එකට. ඉතින් අද මම ඔයාලට කියලා දෙන්න යන්නේ sweet heart කර සහිත අත් කට්ට ගන්න princess line gown මෝස්තරය. දෙපැත්තටම එන pistol අතහා button cover මැසිමක් නැතිව button එක සාදා ගන්න ආකාරයයි මිමි සහිතව block එක හදාගෙන මසා ගන්න ආකාරයයි. අපි දැන් බලමු මේ princess line ගවුමේ measurement ටික ගන්න කොහොමද කියලා. උඩ හිස අඟල් 15යි දෙකෙන් බෙදෙනවා. එතකොට මට 7හමාරක් එනවා. 7හමාරට අඟල් භාගයක් එකතු වුනම අඟල් 8යි. රැගල් උස පපුවට මින්ම අඟල් 40යි. 44ෙන් බෙදෙනවා. එතකොට මට රැගල් උස එනවා අඟල් 10ක්. රැගල් පළල පපුවට මින්ම 40යි. අඟල් 8ක් එකතු කරනවා. මේක සම්මත මින්මක්. එතකොට 48යි. 48 4ෙන් බෙදෙනවා. එතකොට රැගල් පල්ල අඟල් 12යි. පොයින්ට් උස අඟල් 12යි. අඟල් භාගයක් මැහුම් ආසියට එකතු කරන සම්මත මින්මක් 12 මාරයි. ඉන දක්වා උස අඟල් 17යි. මේකත් අඟල් භාගයක් එකතු කරන සම්මත මින්ම 17 මාරයි. උකුල් උස අඟල් 21යි. අඟල් භාගයක් සම්මත මින්මක් එකතු කරපුවම 21 මාරයි. සම්පූර්ණ උස මම අරන් තිනවා අඟල් 45ක්. වාටියට අඟලකුත් මැහුම් ආසි භාගයකුත් එක්ක 46 මාරයි. ඉනවට මින්ම අඟල් 37යි. 8ක් එකතු කරලා තියෙනවා අඟල් 8ක්. මේක සම්මත මින්මක්. එතකොට අඟල් 45ක් වෙනවා. 45 4ෙන් බෙදෙනවා. එතකොට මට ඉන වට මින්ම 11යි කාලක් වෙනවා. උකුල් වට මින්ම අඟල් 44යි. 44ට අඟල් 8ක් එකතු කරනවා. මේක සම්මත මින්මක්. එතකොට මට 52ක් වෙනවා අඟල්. ඒක මම 4ෙන් බෙදෙනවා. එතකොට 13යි. කර ගැඹුරු 17යි. 17 4ෙන් බෙදෙනවා. එතකොට මට 4යි කාලක් වෙනවා. අපි දැන් කර පල්ල ගන්න මේ 4යි කාල මෙතන දරගෙන ඉතින් අඟල් භාගයක් අඩු කරපුවම තමයි කරපල්ල එන්නේ 3යි 3 කාලයි. මේ ඔයාලට පේන්න තියෙන්නේ ඒ ලයින් ෆ්‍රොක් එකේ બ્લોක් එක. මම ඔයාලට දැන් මේ ඒ ලයින් ෆ්‍රොක් එකේ කියලා දෙන්නම් ප්‍රින්සස් ලයින් කොටස ගන්නෙ කොහොමද කියලා. අපි අත් කටින් තමයි මම මේ ප්‍රින්සස් ලයින් කොටස ගන්නෙ. අපි දැන් මේ අත් කට දෙකට බෙදාගත්තනේ මෙතන. එතන ඉඳලා ගන්න යන්නේ. එතකොට දැන් මේ ඩාට් එකේ මුදුන පොයින්ට් උස හරියෙන් අපි දැන් රැගල් උසට එනවා මෙතනද. ඔයාලට මෙහෙම රූල තියලා බලලා වුණත් පුළුවන් මාක් කරගන්න. මේ රැගල් උසට ඇවිල්ලා මේ මෙතනින් තමයි එන්නේ මෙහෙම. මේ ඩාට් එක ළඟට එනවා. ඉන්පසු ඩාට් එකේ අපි දැන් මේ මෙතන මේ පැත්තේ කොටසට මෙහෙම ඇඳ ගන්නවා. මම මේ රතු පාටින් ඔයාලට ගොඩාක් පැහැදිලි වෙන්න අඳින්නේ. දැන් මේ ආකාරයට මෙන්න මේ මෙහෙම තියලා වාටිය රේඛාවට අපි ඇඳ ගන්නවා ඩාට් එකේ මේ පැත්ත. දැන් මම මේකට අඟල් භාගයක මැහුම් වාසි තියනවා මේ පැත්තේ. දැන් අපි මේ කොටස් දෙකට වෙන් කරගත්තනේ. දැන් අපි මම මේ කොටස A කියලා දානවා. මේ කොටස B කියලා ගන්නවා මම. එතකොට දැන් අපි A කොටසනේ ඇන්දේ. A කොටස තමයි මේ ආකාරයට මම රතු පාටින් ඇඳගත්. දැන් මම නිල් පාට කොටසෙන් ගන්නවා B පැත්තේ කොටස. මෙහෙම ආවා. ඒකේ දැන් අපි මේ පැත්තේනේ ඉස්සලා A කොටසකේ දැන් B කොටස යන්නේ මේම. එතකොට දැන් අපි දැන් මේ A කොටසේ මේ පැත්තේ මැහුම් වාසිය තිබ්බේ. දැන් B කොටසේ අපි මේ පැත්තේ මැහුම් වාසිය තියනවා. ඔයාලට මම පත්තර කොලයක පැහැදිලිව මේක બ્લોක් එක අඳින විදිය පෙන්වන්නම්. මේ બ્લોක් මම ඉස්සෙල්ලා ඔයාලට මේ සාමාන්‍ය මේ ටික මතකයකට ගන්න මේ ටික කියලා දෙන්නේ. ඉතින් දැන් අපි මේ A කොටසේ B කොටස වෙන් කරගත්තා. ඔයාලට අපැහැදිලි වෙන්න පුළුවන්. මම මේක පත්තරේ හරියට ගන්නකොට හොඳට පැහැදිලිව පෙන්වන්නම්. එතකොට දැන් මේ B කොටසේ මේ කොටස අපි පත්තරේ ගන්නකොට කාබන් කොලයක තියලා යට කොටසට ගන්න ඕනි. ඊට පස්සේ මේ කොටස කැපලා ගන්නකොට අපිට ඒ වෙනම මේ කොටස ගන්න පුළුවන්. මම ඒක පත්තරේ ගන්න වෙලාවට ඔයාලට පෙන්වන්නම් පැහැදිලිව ගන්න විදිය. මේ ඔයාලට පේන්න තියෙන්නේ මගේ ප්‍රින්සස් ලයින් ගවුම, ඒ කියන්නේ අත් කටර ගන්න ප්‍රින්සස් ලයින් ගවුමේ පැටර්න් එක. එතකොට මම මේකට දානවා ස්වීට් හાર્ට් කරා.
මේ තියෙන ස්වීට් හાર્ට් කර. එතකොට දැන් අපි මේ දෙපැත්තටම එන පිස්ටෙල් අත අඟල් 16ක් දිගයි කිව්වා. මම ඒකේ මේ සාමාන්‍ය අත මේ හරියට එනකන් තියෙන මෙතන ඉඳලා අපි අඟල් 4 ගත්ත කොටස. එතකොට මේ අත් කටින් ඇවිල්ලා තියෙන මේ ප්‍රින්සස් ලයින් දෙපැත්තේ. එතකොට මම මේකේ මේ දකුණු පැත්තට මෙහෙම බටන්ස් දානවා. එතකොට මේ උර හිසේ ඉඳලා දණිහ ළඟට එනකන් උස අරගෙන එතන ඉඳලා මම ෆ්ලැප් එකක් දානවා ඕපන් එකක්. මේ ආකාරයට තමයි මේ අත්කටට ගන්න ප්‍රින්සස් ලයින් ගවුමේ පැටර්න් එක. මම ඔයාලට ඉදිරියට තව ලස්සන මේ ප්‍රින්සස් ලයින් පැටර්න්ස් ගේන්න බලාපොරොත්තු වෙනවා. මේ ඔයාලට පේන්න තියෙන්නේ ඒ ප්‍රින්සස් ලයින් ගවුමේ මම බෝඩ් එකේ ඇඳපු කොටස. දැන් මම මේ කොලයකට අරන් තියෙන්නේ මේ ඉදිරිපස කොටසයි පිටිපස කොටසයි ගවුමේ. එතකොට මම ඔයාලට මේ ඩාට් එකේ එක පැත්තක් ඒ කොටස විතරක් ඇඳලා පේන තේනවා. මේ රතු පාටින් ඇඳලා තියෙන්නේ ඒ කොටසේ විතරයි ප්‍රින්සස් ලයින් එක. මම B කොටසේ ගන්න විදිය පෙන්වන්නම්. දැන් අපි මේ මේකේ ඇඳලා තියෙනවා. මේකේ මම මේ කොළ පාටින් ඇඳලා තියෙන්නේ මේ B කොටසේ එන විදිය. අපි දැන් මේකේ මම ඔයාලට මේ පැත්තෙන් පේන්න මේ පැත්තෙන් ඉරෙන් යවනවා B කොටසේ එන කොටස. දැන් මේ මේ B කොටසට අපි මැහුම් වාසිය මේ පැත්තෙන් තියන්නේ අඟල් භාගයේ. දැන් අපි මේ A කොටස, ඒ කියන්නේ මේ මේ රතු පාටින් මාක් කරලා තියෙන කොටස ඉතුරු වෙන්න කාබන් කොලයක් තියලා අනිත් මේ පැත්තේ කොටස අපි B කොටස ගන්න ඕනි කොලයකට කාබන් එකකින්. මම දැන් මේ නිල් පාටින් B කොටස කාබන් කොලයක තියලා මේ කපාගත මෙන්න මේ ආකාරයට. එතකොට දැන් අපිට දැන් මේ කොටස අවශ්‍ය වෙන්නේ නැහැ මේ රතු පාටින් එහාට. දැන් ඒ ටික කපලා අයින් කරන්න ඕනි. දැන් එහෙම කපා ගත්තම අපිට මේ විදිහට තමයි બ્લોක් එක තිබ්බම රෙද්දේ කපා ගන්න ලේසි. ඒතර අපිට දැන් රෙද්දේ කපනකොට මම මේකේ બ્લોක් එකට මැහුම් වාසි තිබ්බ හන්ද අපි රෙද්දේ තියන්නේ නැහැ. රෙද්දේ මේ બ્લોක් එක විතරයි තියලා කපන්නේ. ප්‍රින්සස් ලයින් වල සාමාන්‍ය બ્લોක් එකක් හදාගෙන තමයි රෙද්දේ තියලා කපා ගන්න ඕනේ. මේ ඔයාලට පේන්න තියෙන්නේ මම ගත්ත ප්‍රින්සස් ලයින් ගවුමේ මෙෂර්මන්ට් වලට පතරොම සකස් කරගෙන දැන් අපි මේ රෙද්දෙම ඒ පතරොම තියලා කපාගෙන තියෙන රෙදි කොටස් ටික. මේ ඔයාලට පේන්න තියෙන්නේ ඉදිරිපස කොටසේ අත්කටට කොටසයි ඉදිරිපස කොටස මම නැම්මට අරන් තියෙනවා. මේ නැම්මට අරගෙන තමයි ඉදිරිපස කොටස සකස් කරගෙන තියෙන්නේ. එතකොට මේ පේන්න තියෙන බැක් කොටස බැක් පිටුපස කොටසේ මම කරට අරන් තියෙනවා අඟල් භාගයක අඟලක මැහුම් වාසි තියලා. එතකොට තමයි අපිට ගවම මූට්ටුවක් පිටිපස්සට ආපම තමයි ලස්සනට පේන්නේ. මේ තියෙන බැක් කොටස ගවමේ. දැන් ඔයාලට මම වඩාත් පැහැදිලි වෙන්න ඕනි හන්දා මහන්න ඉස්සෙල්ලා ඒ කොටස් සියල්ලම මම ක්ලිප් කරගෙන තියෙන්නේ. මේ පිටුපස කොටස මේ මැද නැම්ම ඔයාලට මේ හරියට ෂිපර් එකක් උනත් දාන්න පුළුවන් කැමති නම්. එතකොට මේ අත් කටට ගත්ත මේ කොටස මේ ඒ ටික දිගටම තියෙනවා ක්ලිප් ගහලා අඟල් භාගයට ගහලා තියෙන අඟල් භාගයට අපි මෙෂර්මන්ට් හදාගත්තනේ ඒක ඒ විදිහටම තමයි මේ තියෙන්නේ. එතකොට අපිට මේ දැන් ඇල්පෙන්ති ගහගන්න හරි මහන්න හරි පටන් ගන්න ඕනි අපි මේ යට පහලින් ඉඳලා. පහලින් ඉඳලා ඉහළට එනකොට තමයි ගාන්න මේ අත්කටට අපි හරියට මෙෂර්මන්ට් ටික ගත්තනම් අත්කට ළඟට හරියට ගාන්න ජොයින්ට් වෙන්නේ. මේ තියෙන්නේ පිටුපස කොටස. මේ තියෙන්නේ ගවුම ඉදිරිපස කොටස. අර විදිහට මම පින් ගහලා තියෙන්නේ දැන් ඒක පෙන්වෙ මම ඔයාලා කන පිටින්නේ. මේක මම ඉදිරිපසෙන් පෙන්නනවා. මේ මැද නැම්මට අපි ගත්තේ ස්වීට් හાર્ට් කර තියෙන. එතකොට මම ඔයාලට කිව්වනේ මේ දණිය ළඟ ඉඳලා මම ඕපන් එකක් තියනවා කියලා. එතකොට මේ දැන් මේ හරිය ඉඳලා තමයි ඕපන් එක වැටෙන්නේ ගවුමේ. දැන් මම මේ ක්ලිප් කරගත්ත ටික මහලා පෙන්වන්නම් ඔයාලට. දැන් ඔයාලට මම ඇල්පෙන්ති ගහලා මේක සම්බන්ධ කරන විදිය පෙන්වන්නේ. දැන් මම ඒවා මහලා තියෙන සම්පූර්ණම මේ ඒ හැම කොටසක්ම සම්බන්ධ කරලා සිග්සැග් කරලා තියෙන්නේ. එතකොට දැන් මම කර සම්පූර්ණම මහලා අවසන් කර මහලා දැන් මේ දකුණු පැත්තෙන් ඕපන් එකක් තියෙන්න හදලා තියෙනවා මේ ආකාරයට. එතකොට දැන් මම පිටිපස්සට දාලා තියෙන ඕපන් එකක්
මේ මෙතන දැන් මම බටන් එක අල්ලන විදිය පෙන්වන්නම් බටන් එක හදාගන්නේ කොහොමද කියලා මේ වගේ බටන් එකක් තමයි මම අල්ලන්න යන්නේ රෙද්දෙම එතකොට අපි කඩේ තියෙනවා මේ අපිට මේ කොටස් ගන්න පුළුවන් බටන් එතකොට මේ රවුමක් කපා ගන්නවා මේ බොත්තමේ ගානටම ටිකක් වැඩිපුර තියලා අඟල් භාගයක් විතර වැඩිපුර තියලා මෙහෙම බොත්තම ගානට රවුමක් කපාගෙන කන පිට පැත්තට අපි ග්ලූ ෆැබ්‍රික් ග්ලූ එකකින් මැද කොටසට මෙහෙම ගම් ටිකක් තියලා මෙහෙම තියනවා. ඉන්පසු දැන් මෙහෙම මැදට ගම් ටිකක් දාලා අපි මේ වටේට ගම් ඩොට් එක තියනවා. ඉන්පසු හොඳට මෙහෙම ඇතුළට තද කරලා අපි මේ සම්බන්ධ කරන්න ඕනේ. මෙහෙම අතෙන් හද හද ග්ලූ එක ටිකක් දදා හොඳට හදා ගන්න ඕනේ. දැන් මේ මැදට හොඳට ගම් ටිකක් තියලා මේ අපි ගන්න ප්ලාස්ටික් කොටසේ මේ වටේට මෙහෙම ගම් ටිකක් ගා ගන්න ඕනේ මැදටත් ගාගෙන. මෙහෙම තියලා තද කරන්න ඕනේ. ඒකල මෙහෙම අතෙන් හද හද හොඳට තද කරලා හදා ගන්න ඕනේ. අපිට පුළුවන් කතුරකින් මේ කොටස මෙහෙම තද කරලා හදා ගන්න. මේ ආකාරයට. දැන් අපි මේ හදාගත්ත පොත්තම මම පිටිපස්ස කරේ ඕපන් එකක් තියෙනකොනේ ඒ ඕපන් එකට ලූප් එකක් සම්බන්ධ කරලා පොත්තම මේ වගලා තියෙන්නේ. මහලා තියෙන්නේ. මේ ආකාරයට තමයි මම පිටිපස්සේ මේ ගවුමේ පිටිපස්සේ කර සකස් කරලා තියෙන්නේ. මම මේ ගවුමට දාන අත දෙපැත්තටම පිස්ටෙල් අත. ඔයාලට මම මේ මගේ ස්ලීව් පැටර්න්ස් එකේ තව ලස්සන ඇට්මොස්ෆර් කියලා දෙනවා. ඒ වීඩියෝ එකත් බලන්න. මේ දෙපැත්තටම පිස්ටෙල් එකේන අත තමයි මම මේ ඇඳලා තියෙන්නේ. අපි බලමු මේකේ මෙෂර්මන්ට් එක හදාගන්නේ කොහොමද කියලා. අත දිග 10යි. ඒකට මම අඟල් එකහමාරක් එකතු කරලා තියෙනවා. තව අඟල් භාගිකුත් එකතු කරලා ඒතකොට මම අඟල් 12ක් කරන් තියෙනවා. ඒතකොට මම මෙතන සම්පූර්ණ අත දිග කියලා ආයෙ නැවත 16ක් කරන් තියෙනවා. දැන් මම ඒක එන විදිය පෙන්වන්න. මේ සම්පූර්ණම අත දිග 16. එතකොට මම දැන් මේ සාමාන්‍ය අත තමයි අඟල් 12 වෙන්නේ. එතනින් එහාට මේ කොටස තමයි ෆිස්ටෙල් එක එන කොටස තමයි අතේ අඟල් 4 මම අරන් දෙන්නේ. මේ අඟල් 16න් 12ක් අඩු කරපුවම තමයි 4 එන්නේ. එතකොට සම්පූර්ණම සාමාන්‍ය අතේ දිග අරගෙන සම්පූර්ණ මූසෙන් ඒක අඩු කරන්න ඕනේ. එතකොට තමයි අපිට එන්නේ අත දිග සම්පූර්ණම ගන්න පුළුවන් වෙන්නේ. ඊට පස්සේ දැන් බලමු අත වට අඟල් 10යි. ඒ අඟල් 10 අරන් දෙන්නේ මෙතන සාමාන්‍ය අතේ අත වට තමයි ප්‍රමාණය මම අරන් තියෙන අඟල් 10. අඟල් 10 දෙකෙන් බෙදෙනවා. එතකොට අඟල් 5යි අඟල් භාගයක් මැහුම් වාසිත වාටියට අඟලුත් එක්ක 6.5යි උරේස අඟල් 15යි 15 දෙකෙන් බෙදෙනවා. එතකොට 7.5යි මැහුම් වාසිය අඟලකුත් එක්ක සයිඩ් එකට අඟල් භාගිකුත් එක්ක සම්පූර්ණම 9යි. දැන් අපි බලමු මේ පිස්ටෙල් අත කොහොමද සකස් කරගන්නේ කියලා. දෙපැත්තටම එන පිස්ටෙල් අත මම ඔයාලට කියලා දුන්නා මේ පතරම සකස් කරගන්න විදිය. මේ සාමාන්‍ය අතේ රෙදි කොටස මම අරන් තියෙන්නේ ඉහතින් කොටස් 4ක් අරන් තියෙනවා රෙදි කොටස් නැම්මට තියලා. එතකොට මේ පහත කොටස දෙපැත්තටම පිස්ටෙල් එක එන කොටස ඒකෙත් මම කොටස් 4ක් අරන් තියෙනවා රෙදි කොටස් මේ මෙතන මෙහෙම තියලා කපාගෙන දැන් මම එතකොට ඔයාලට පෙන්වන්න මේක කපාගෙන මහන ආකාරය. අතත් මම ඔයාලට වඩාත් පැහැදිලි වෙන්න ඕනි හන්දා ක්ලිප් ගහගෙන පෙන්වුවා. මේ සාමාන්‍ය අතේ කොටස තියෙන්නේ මේ තියෙන්නේ. එතකොට මම ක්ලිප් කරලා තියෙන මේ හරියෙන් දෙපැත්තේ ඉඳලා මේ පහල කෑලි දෙක කොටස් දෙක ක්ලිප් කරලා තියෙන්නේ. එතකොට මේ අංශය තමයි මූට්ටු වෙන්නේ. දැන් අපි දෙපැත්තේම කැපුවනේ. එතකොට මේ මැද කොටස අපිට පුළුවන් මේකේ ඕපන් එකක් තියන්න හරි මෙතනින් හරිය මැදින් දෙකට බෙදාගෙන ඉතුරු කොටස ඕපන් එකක් තියන්න හරි මේක දකින්න පුළුවන් වෙන්නේ. දැන් මම අත සම්බන්ධ කරන්න යන්නේ මේ දෙපැත්තටම එන පිස්ටෙල් අත. දැන් මුලින්ම කරගන්න ඕනේ මේ අපි මෙහෙම අත් දෙකට බෙදාගෙන හරි මැදින් මුදුනේ කට් මාක් එකක් දාගන්නවා.
ඉන් පසුව මේ අතෙත් දැන් අපි මේ හදලා තියෙනනේ සාමාන්‍ය අත කොටසනේ මම මේ උඩ ගත්තේ මේ අත ක්ලිප් කරලා තියෙන කොටස නෙවෙයි ඒ ෆිෂ් ටේල් එකේ ඉන කොටස දැන් මේ සාමාන්‍ය මේ අතේ ඒත් හරි මැදින් අපි කට් මාක් එකක් දාගන්න ඕනි ඉන් පසුව අපි මේ කට් මාක් දාගත්ත කොටස් දෙක එකට තියලා අතේ කන පිට කොටසත් ගවුමේ හොඳ පිට කොටසටත් එන විදියට එතකොට අපිට මෙහෙම එන්නේ මේ පැත්තට ඒ නිසා අපි දැන් මුලින්ම කරන්නේ මේ කට් මාක් දාගත්ත තැන ඉඳලා දෙපැත්තට පින් ගහ ගන්නවා අපිට පින් ගහ ගන්න නැත්තම් මහන වුණත් මුදුනේ ඉඳලා තමයි අපි මේ කට් මාක් දාගත්ත තැන ඉඳලා දෙපැත්තට මහගෙන යන්න ඕනේ දැන් මම මේ අත් කොටස සම්බන්ධ කරගත්තා මුදුනේ ඉඳලා දෙපැත්තට එතකොට අපි දැන් මහනකොට හොඳින් මතක තියාගන්න ඕනේ දෙයක් තමයි දැන් අපි අර ප්‍රින්සස් ලයින් එක ගත්ත කොටස ගවුමේ මේ ඒ කොටස සාමාන්‍යයෙන් පහළ පැත්තට එන්නේ දෙපැත්තෙම පහළ පැත්තට එන්නේ. එතකොට උරහිස ගන්නකොට අපි උරහිස සම්බන්ධ කරන්නේ අත ගවුමේ උරහිස මේ මැහුම් වාසිය තිබ්බේක අඟල් භාගයේ ඒක පිටිපස්සට තමයි අපි ගන්න ඕනේ මහනකොට. ඒකල මම මේ ඕලොක් කරගෙන තියෙන්නේ මේ ආකාරයට තමයි අතේ ඉහළ කොටස සම්බන්ධ වෙන්නේ සාමාන්‍ය අත කොටස. දැන් අපි බලමු මේ කොටස ගන්නේ කොහොමද කියලා. දැන් අපි බලමු මේ අතට මේ දෙපැත්තටම පිස්ටල් කොටස කොහොමද සම්බන්ධ කරගන්නේ කියලා. මේ කොටසේ හරියට අපි ඔයාලට ලේසි වෙන්න තමයි මම මේ හැඩ කොටස මුලින්ම සම්බන්ධ කරලා පෙන්වුවේ අතට. මෙතන ඉඳලා අඟලක් අපිට මැහුම් වාසිය මේ මහක් කරගන්නවා. එතන ඉඳලා මම ඕපන් එකක් ගන්න තමයි මේ යන්නේ. මුලින්ම මෙතන ඉඳලා අඟලක් පහතට මහක් කරගෙන අපි එතන ක්ලිප් එක ගලවලා මුලින්ම අපි ලේසි හන්දයි මම මේ කියන්නේ ඔයාලට. මේ කොටස මහ ගන්නවා. අඟල් භාගය මැහුම් වාසිය තියලා මෙතන මහ ගන්නවා. මේ තියෙන්නේ මම මේ අඟල කොටස මහලා මේ එතනත් මම ඕලක් කරගෙන තියෙන්නේ. ඊට පස්සේ හරි මැදින් අත අරගෙන අපි ඊට පස්සේ ක්ලිප් කරගෙන දෙපැත්තට ක්ලිප් කරගන්න ඕනේ මේ ආකාරයට. පස්සේ මේ කොටස මහ ගන්න. මේ තියෙන මම මේ කොටස මහලා ඒ කොටසත් සම්පූර්ණයම ඕලොක් කරගෙන තියෙන්නේ. අපි ගවුමේ හැම කොටසක්ම ගන්නකොට මේ කොටස් වශයෙන් යන හන්දා මේ બ્લોක් වලින් යන හන්දා අපි මේ හැම කොටසක්ම ඕලොක් කරගන්න ඕනේ අත. එතකොට මේ විදිහට තමයි අපිට දැන් පේන්න තියෙන්නේ. දැන් අන්තිමට තමයි අපි තව වෙනකන් අපි මේකේ සයිඩ් සීම් එක අතේ මහගෙන නෑ මම. දැන් අපි මේකේ වාටියක් අඟල් කාලක වාටියක් මහලා වාටියක් මහලා ඉවරලා මේ ඕපන් එක මහලා ඉවරලා තමයි අන්තිමටම තමයි සයිඩ් සීම් එක මහන්නේ. අඟල් කාලකට මේකේ වාටිය මහගත්තම හරි. දැන් ඊළඟට වාටිය මහන්න තියෙන අපිට. මම දැන් අඟල් කාලට ඒ වාටිය මැහුවා අතේ. එතකොට අපි දැන් ඕපන් එක මම අහලා තියෙනවා මැෂින් එකේ වාටිය මැහුවට මම ඕපන් එක තවත් ලස්සන වෙන්න ඕනේ හන්ද අතේ මහලා තියෙන සැඟවුණු මැස්ම. මම මේ ඔයාලට මේ ඉස්සෙල්ල වීඩියෝ වල කියලා දීලා තියෙන සැඟවුණු මැස්ම. දැන් තියෙන්නේ අපිට අන්තිමට සයිඩ් සීම් එක අල්ලන්න විතරයි මේ අතේ. දැන් අතේ සම්පූර්ණ වැඩ ඉවරයි. දැන් මම අතේ සම්පූර්ණම සයිඩ් සීම් එක මහලා ඉවරයි. ඊට පස්සේ සම්පූර්ණම ඕලොක් කරලා තියෙනවා ඒ අතේ සයිඩ් සීම් එකත්. ඊට පස්සේ දැන් අපිට දැන් මෙහෙම මේ විදිහට තමයි අත එන්නේ. මම තවත් වඩාත් ලස්සන කරගන්න ඕනි හන්දා බොත්තමක් කරලා තියෙනවා රෙද්දේ පාටින්ම. මේ අපි අඟලක මැහුම් වාසිය තිබ්බ අර අඟලක් මැහුවේ අපි පහලට ඒ අඟල මහපු හරියටම මම ඒ අඟලට හරියන්න පොත්තමක් ලස්සනට තවත් වඩාත් ලස්සන කරගන්න මහලා තියෙනවා. ඊට පස්සේ දැන් අපිට දැන් ඇඳලා පස්සේ මේකේ මෙතන මේ සයිඩ් සීම් එකේ කෑල්ල සමහරට එළියට එන්න ඉඩ තියෙන හන්දා එතනත් අපි සයිඩ් සීම් එකේ පසුපසට අතේ පසුපස කොටසට එන විදියට මහලා තියෙනවා මම. මේ ආකාරයට තමයි දැන් අපිට මේ දෙපැත්තටම පිස්ටල් අත ගවුමට අල්ලපුවම පේන්න තියෙන්නේ. ඉතින් දැන් ඔයාලා මේ ගවුම ස්ටෙප් බයි ස්ටෙප් ඉගෙන ගත්තනේ. බලන්න ඔයාලත් මම කියලා දුන්න ආකාරයටම නිවැරදිව මිමි සකස් කරගෙන මේ ආකාරයටම බ්ලොක් එක හදාගෙන මසා ගන්න. ඉතින් මේ කාලේ හැටියට ලාබෙට වියදමත් අඩුවෙන් කඩෙන් ගත්තාට වඩා ලස්සනට ඇඟටම හරියන මිමි වලින් ලස්සන ප්‍රින්සස් ලයින් ගවුම මහ ගන්න පුළුවන් නේද? ඔයාලට මේ වීඩියෝ එකේ අපහසුතාවක් තියෙනවා නම් පහලින් කමෙන්ට් කරන්න.